ලංකාව වටා යන මගේ මේ සංචාරය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. රටේ තැනකින් පටන් අරගෙන වෙරළ ඉමදිගේ රට වටේ ගිහිල්ලා නැවතත් ආරම්භක ස්ථානයට එන ලංකාව වටා යන මගේ සංචාරය. මම දැන් ඉන්නේ කිරින්දේ. අපි කිරින්දෙන් තමයි මේ ලංකාව වටා යන ගමන පටන් ගන්නෙ. ඒකට හේතු කීපයක් තියෙනවා. දැන් වෙරළ ගත්තාම වෙරළ ආශ්‍රිත විවිධ ලක්ෂණ දැක ගන්න පුළුවන්. බොකු, තුඩු, කලපු, සාගර දඹ අදි විවිධ ලක්ෂණ. මේ ලක්ෂණ වල සංකලනයක් විදිහට මේ කිරින්ද ආශ්‍රිත වෙරළ තීරය හඳුනලා දෙන්න පුළුවන්. අනෙක් කාරණේ තමයි අපි දන්නවා ලංකාවට මෝසම් සුළං දෙකක බලපෑම් එල්ල වෙනවා. එකක් එනවා ඊසාන දෙසින්. අනික එනවා නිරිත දිග දෙසින්. මේ මෝසම් සුළං දෙකේම බලපෑම් වලට ලක්වන ප්‍රදේශයක් විදිහට මේ කිරින්ද හඳුනලා දෙන්න පුළුවන්. තවත් කාරණයක් තියෙනවා. ඒක තමයි අපි හැමෝම දන්න ඓතිහාසික ජනප්‍රවාදය. විහාර මහදේවි හා බැඳුණු කතා ප්‍රවෘත්තිය. ඊළඟ කාරණේ තමයි අපි මේ ගමන ආරම්භ කරන්නට පටන් ගන්න කාලේ වාරකන් නැති බොහොම යහපත් කාලගුණයක් තිබුණේ මේ කිරින්ද ආශ්‍රිත දකුණු ලංකාවේ. ඒ නිසා අපි තීරණය කරා අපේ මේ ලංකාව වටා යන ගමන ආරම්භ කරන්නේ කිරින්දෙන් කියලා. ඇත්තටම කිරින්ද කියන්නේ බොහොම අපූරු බොහොම ලස්සන වෙරළ තීරයක්. කිරින්දෙන් ආරම්භ කළ සංචාරයේ මීළඟ සංචාරක ඉසව්ව වන්නේ මහා රාවණා කොරල්පර ප්‍රදේශය සහ ප්‍රදීපාගාරය. මහා රාවණා සංචාරය ආරම්භ කළ යුතු වන්නේ කිරින්ද දිවර වරායෙන්. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව අප මහා රාවණා සංචාරය ආරම්භ කළා. කිරින්ද ඉඳලා මහරාවණා දක්වා මුහුදු සැතපුම් 11ක් වගේ දුරක් තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 20කට ආසන්න දුරක් තියෙනවා. අපි දැන් මේ දුරෙන් අඩක් පමණ ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ අපිට තවත් අඩක් යන්න තියෙනවා. සාමාන්‍යයෙන් මේ ගමන යන්න විනාඩි 45ක් පැයක් වගේ කාලයක් යනවා. නමුත් ඉතින් තරමක අධිවේගී එන්ජිමක් සහිත බෝට්ටුවක් හින්දා අපිට නම් මේ දුර යන්න සමහර විට පැය භාගකින් විතර පුළුවන් වෙනවා. මහරාවණා ප්‍රදීපාගාරය අවට නොගැඹුරු මුහුදු කලාපය ලංකාව සතු ප්‍රමුඛ කිමිදුම් කලාපයක්. මෙය දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත ස්ථානයක්. දැන් සංචාරකෙක් විදිහට මේ ස්ථානය බලපුවාම එකවරම පේනවා මේ කොරල් පරයක් උඩින් ඉහළට ඇවිල්ලා තියෙනවා. ඒක සංචාරකෙක් විදිහට මට බොහොම දර්ශනීය චිත්‍රයක් වගේ. නමුත් නාවිකයෙකුට මේක ඉතාමත්ම භයානක මරු කපොල්ලක්. මේ නිසාම ඉතිහාසයේ නැව් වරගණන මේ ස්ථානයේ හැපි සුණු විසිනුයි ගිහිල්ලා තියෙනවා. මේ නිසා 1870 දී බ්‍රිතාන්‍යයෙන් විසින් මේ ස්ථානයේ මහරාවණා ප්‍රදීපාගාරය ඉදි කළා. ඊටත් බොහෝ පසු කාලයක 1962 දී පමණ ආතසී ක්ලාක් මයික් විල්සන් ඇතුළු කණ්ඩායම මේ ස්ථානයට පැමිණ කිමිදි ගවේෂණ කටයුතු කළා. එහිදී ඔවුන් නැව් දෙකක නටබුන් සොයාගන්න ලැබුවා. මෙන් එක් නැවක් බෝතල් නැවක්, අනිත් නැව කාසි නැවක්. මේ කාසි නැව ඉන්දියාවේ මොගල් අධිරාජ්‍යයට අයිති නැවක නටබුන්. කෙසේ වෙතත් හත්සි ක්ලාක් ඇතුළු මේ කණ්ඩායම මෙහි තිබෙන මේ පුරාවිද්‍යාත්මක වැදගත්කම ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්නුවා. ඉන්පසු 1963 දී පමණ මේ ඉසව්ව, ඒ කියන්නේ මේ මහා රාවණා කොරල් පරය ආශ්‍රිත ඉසව්ව පුරාවිද්‍යා රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කළා. මෙන්න මේ නිසා තමයි දෙස් විදෙස් සංචාරයේදී මේ ඉසව්වට නිරන්තරයෙන් එන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම පෙබරවාරි අප්‍රේල් කියන මෙහි කිඳෙන්නට සුදුසු කාලයේදී ඔවුන් මේ ස්ථානයට පැමිණ මෙහි සුන්දරත්වය අත්විඳිනවා. පළපුරුදු දක්ෂ කිමිදුම් කරුවෙක් වන මේනක ගුණවර්ධන දියට කැමරා ශිල්පී ලෙසයි කටයුතු කරන්නේ. මේනක අපි කතා කරමුද මේ ඇඳුම ගැන?
ඇත්තටම මේක හදලා තින්නේ අලුතෙන් පුහුණු වෙන කෙනෙකුට බොහොම පරිස්සමට ඒ කියන්නේ පාසුකාරී අන්දමින් තමයි මේ ජැකට් එක හදලා තින්නේ. ඉතින් මේ සම්පූර්ණ කිමිදුම් කට්ලේම කිමිදුම් කරුවෙක්ව කිසිම අදිරයක් නැතුව වතුර ඇටර ගෙනියන්න උපකාරී වෙනවා. ඉතින් මේක ජැකට් එකක් තියෙනවා BCD කියලා කියන්නේ මේකට. මේක හුලං ගහගන්න පුළුවන්. ඊට අමතරව හුලං පිට කරගන්න පුළුවන්. එතකොට අපේ නියුට්‍රල් බෝයන්ස් එක මේකෙන් හදාගන්න පුළුවන් වතුර ඇට මැදිස්තව පා වෙන්න. ඊට අමතරව රෙගුලේටර් එකක් තියෙනවා. රෙගුලේටර් එකෙත් सेकंड स्टेज अस्ती है मैं सेकंड स्टेज पुलांग तमन टोन प्रमाण वाते आश्वास प्राश्वास करान तरह मैं वैपुर तब ऑक्टोपस की अलग आती है मैं करे तमंगे हदीस्य अवस्था तमंगे बडीट मरी हदीस्य अवस्था आगे पुलां सब नो याट पुलवांग मैं तमंगे टंकी याट उदर हुसम का මංගිතන් මේකේ මට නම් වැදගත් මේකේ. ඔව්. මොකද මේකේ හුලම් පුරවන්න පාවෙ ඉන්න පුළුවන් නේ. ඒ කියන්නේ බය වෙන දෙයක් නැහැ. ආදුනිකයෙකුට මේක ඉතාමත්ම වැදගත්. මොකද මේක ඇත්තට මේ ඇඳුම් කට්ටලය විනෝදාස්වාදයේ සඳහා කිමිදෙන ආදුනිකයෙකුට ඉතාමත්ම යෝග්‍ය විදිහට සකස් කරලා තියෙනවා. දැන් ඉතින් අපි සියලු දේවල් ලකලා ඇස්ති අපි දැන් එහෙනම් බහිමුදුරට බහිමුනේ.